di larga sa Lisa punta. September 21 වෙනිදා පැවැත්වෙන ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ජයග්‍රහණය සඳහා අද මුළු ලංකාව පුරා ග්‍රාම සේවා සම් 14021 ගම් 36000 තාවරණය වෙන පරිදි ගෙන්ගෙට යෑමේ වැඩපිළිවෙල ආරම්භ කරනවා රනිල් වික්‍රමසිංහ මැතිතුමාට සහයෝගය දක්වන පිරිස්. පුළුවන් ශ්‍රී ලංකා මේ මැතිවරණ ඉතාමත් තීරණාත්මක මැතිවරණයක්. මේ රට විශාල ආර්ථික පසුබෑමක තියෙද්දී මේ රට කවුරුත් බාර ගන්න බෑ කියලා පැනලා යද්දී තනි മന്ത്രി ධූරයක් තිබ්බ රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේක බාර ගන්නවා. බාර අරන් අද ආර්ථිකය ඉතාමත් ස්ථාවර තත්ත්වයකට පත් කරලා තියෙනවා. ඉතින් මේ ස්ථාවර තත්ත්වයට පත් කරපු ආර්ථිකය නැවත ආර්ථිකේ වටවන්න පුළුවන් කමක් අපි කාටවත් නැහැ. ඒ නිසා මේ ස්ථාවරත්වය මේම අරගෙන යන්න ඕනේ. ඒ නිසා මම හිතනවා සැප්තැම්බර් 21 වෙනිදා අනිවාර්යෙන් රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජනතාවගේ විශාල ඡන්දයක් අරගෙන මේ රටේ නැවත ජනාධිපති ධූරයට පත් වෙනවා. මොකද මේ රටේ මිනිස්සු දන්නවා කලගුණ සලකන්න. මොකද මිනිස්සුන්ට විදුලිය නැතුව තියෙද්දි, ඉන්ධන නැතුව තියෙද්දි, බේත් නැතුව තියෙද්දි, ගොවියට පෝර නැතුව තියෙද්දි, පාසල් වැයිලා තියෙද්දි මේක බාර අරගෙන අද රට යථා තත්ත්වයට පත් කරපු ඒ නායකයාට කලගුණ සලකන එක පයතන අපි සීළු දිනාගේ හෘද සාක්ෂිට අනුව කරන්න වෙනවා. උගක් අය දැන් කියන රනිල් මහත්තයාට කරන්න බෑ, රනිල් මහත්තයා දිනන්න හැයි කියලා උගක් අය චෝදනා කරනවා. රටේ ජනතාව නම් කියන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයා අරින්න වෙන කාටවත් කරන්න බෑ කියලා. මොකද ඔය ඉල්ලන කිසි කෙනෙක් මේ රටේ කිසිම දෙයක් කරපු අය නෙමෙයිනේ. රස්සාවක් නොකරපු, ව්‍යාපාරයක් නොකරපු, අනුන්ගේ අඩුපාඩු කියන අය නෙයින්. පුළුවන් නම් කියන්න ඕන ඔය අන්ද්‍ර කුමාර රනිල් වික්‍රමසිංහ මහත්තයා ලං කරන්න පුළුවන්ද? මොකෙන් හරි ජාත්‍යන්තර දැනුමරි, ආර්ථික දැනුමරි, එහෙම නැත්නම් පළපුරුද්දරි, කළපුරුද්දරි තියනවද? සජිත් මහත්තයාට තියනවද ජාත්‍යන්තර සම්බන්ධතාව? සජිත් මහත්තයාට කළපුරුද්ද තියනවද? ව්‍යාපාරයක් කළා තියනවද? රැකියාවක් කළා තියනවද? මං හිතන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනාධිපති අපේක්ෂකයාට සම කරන්න නෙමෙයි, ලං කරන්නවත් බෑ ඔය එක අපේක්ෂක.